అది ఉదయబాలము సతీ కథ గల గోళీయ పరిసరే కానీ మొక్కద కియని గోళీయ పరిసరే గని అవి పెహదిలి కిరీమ కదా తరమే గోళీయ పరిసరే అయితే అవి కివ్వా రచవాదతరే ఆర్థిక సామాజీయ సాంస్కృతిక వశే ඇතිවන අන්තර් සම්බන්ධතාවය අපි කිව්වා මේ ගෝලීයකරණය කියලා. හරි. එතකොට පුතේ ගෝලීයකරණයත් එක්ක අපි දන්නවා රටවල් අතර ආනයන සහ අපනයන සහ ආනයන වර්ධනය වෙනවා. එතන මේකෙදි අපි ගත්තොත් පාරිභෝගිකයෝ විදිහට පාරිභෝගිකයන් විදිහට ඒ වගේම ව්‍යාපාරිකයන් විදිහට සහ සමාජයේ විදිහට අපිට හම්බ වෙනවා යහපත් දේවල් සහ අයහපත් දේවල් හරි. අපි ගත්තොත් එහෙම පාරිභෝගිකයෙක් ඉදිරියට අපි පාරිභෝගිකයනේ මේ රටවල් අතර බාණ්ඩ වමාරු කරගෙන අලෙවි කිරීම නැත්නම් මෙලදාම් කිරීම නිසා පාරිභෝගිකයෙක් විදිහට අපිට හම්බ වෙන ප්‍රතිලාභ මොනවද? දැන් අපි පාරිභෝගිකයෙක්. අපිට මොනවද හම්බ වෙන ප්‍රතිලාභ? මේ විදිහට රටවල් අතර ආනයන අපනයනය කරනවා ඒක අපිට වෙනත් රටවල් වලින් බාණ්ඩ ගෙන්නන්න අපිට වෙනත් රටවල් වලින් බාණ්ඩ යවන්න හැකියාව තියෙනවා. ඒත් අපි නිෂ්පාදනය කරන බාණ්ඩ වෙනතකට යවලා අපිට ආදායමක් උපය ගන්න පුළුවන් වගේම වෙන රටවල නිෂ්පාදනය කරන බාණ්ඩයක් අපි ගන්න පරිභෝජනය කරන්න පුළුවන්. හරි. මොනවද පුතේ යහපත් දේවල් මොනවද අයහපත් දේවල්? එකක් හොඳ දෙයක් විදිහට මම කියන්න. ඒක තමයි රට තුල නිෂ්පාදනය කළ නොහැකි නොහැකි බාණ්ඩ පරිභෝජනය කළ හැකිවීම. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඛනිජ තෙල් මෝටර් රථ වගේ දේවල් අපේ රටේ හදන බාණ්ඩ නෙමෙයි. හැබැයි අපිට මේ පරිභෝජනය කිරීම සමඟ ඉතුරුන ගෝලීයකරණය එක වාසියක් අපි පාරිභෝගිකයෙක් විදිහට දකිමු. තව එකක් තමයි හිතේ පාරිභෝගිකයෙක් විදිහට අපි ගත්තොත් අපිට දේශීය නිෂ්පාදන වගේම විදේශීය නිෂ්පාදනත් තියෙනවා. ඒතකොට අපිට තෝරගන්න අවස්ථා වැඩි. දැන් උදාහරණයක් විදිහට අපි කිරිබිටි ගත්තොත් එහෙම විදේශීය රටවලින් ගෙන ඇන්කර්, නෙස්ප්‍රේ, රත්ති වගේවා තියෙනවා. ඊට පස්සේ ලංකාවේ නිෂ්පාදනය කරන හයිලන්ඩ්, පැලවත්ත වගේවා තියෙනවා. අපිට බාණ්ඩ වර්ග රාශියක් තියෙනවා තෝරගන්න. ඒකත් අපිට වාසියක්. තෝරා ගැනීමට බාණ්ඩ වර්ග රාශියක් තිබීම. අපිට බාණ්ඩ වර්ග රාශියක් තියෙනවා. ඒ වගේම තමයි පුතේ අපේ ගත්තොත් පුද්ගලයෙක් විදිහට අපිට විවිධ බාණ්ඩ රාශියක් පරිභෝජනය කරන්න හැදෙනවා හම්බෙනවා. ඒ නිසා අපේ ජීවන තත්ත්වය උසස් වීම
ජීවන තත්ත්වය අපේ තිබුණට වඩා ටිකක් උසස් වෙනවා නැත්තම් කලින්ට වඩා වැඩිපුර බාල්දා සේවා පරිභෝජනයත් එක්ක පුද්ගලින්ගේ ජීවන තත්ත්වය උසස් වෙනවා කියලා අපි කියන. හරි පුතේ මොනවද අයහපත් දේවල් කියන්න බලන්න. දැන් අපි කිව්වා ආනයන අපනයනය කරන්න පුළුවන් නිසා අපිට වාසියක් තියෙනවා මොකද්ද? හරි පුතේ මම ලියන වෙලාවට මේක ෆොටෝ එකක් එවන්න. අපිට වාසියක් තියෙනවා රට තුළ නිෂ්පාදනය කරන්න බැරි භාණ්ඩ පරිභෝජනය කරන්න හැකියාව හම්බ වෙනවා. තෝරා ගන්න භාණ්ඩ වර්ග රාශියක් තියෙනවා. ඒත් එක්කම අපේ ජීවන තත්ත්වය උසස් වෙනවා මේ භාණ්ඩ පරිභෝජනයත් සමඟ. පුතේ අපි පාරිභෝගිකයෙක් විදිහට අපිට අයහපත් දේවල් වුණා. එකක් තමයි අධිපාරිභෝජනයට යොමු වීම. දැන් අපි ගත්තොත් එහෙම අපි ආනයන අපනය කරන්න කලින් ලංකාවේ අපි නිෂ්පාදනය කරපු ආහාර තමයි අපි පරිභෝජනය කළේ. ඒතර අපි සාමාන්‍යයෙන් තුන් වේල තමයි කෑවේ. අපි කෑවා උදේට බත් කනවා, පිට්ටු, මොනහරි කඩල වගේ වර්ග තමයි කෑවේ. හැබැයි මේ ක්‍රමයත් එක්ක අපිට බිස්කට්, ඊට පස්සේ පාන්, ක්ෂණික ආහාර, කෙටි ආහාර වගේ දේවල් අපිට හම්බ වෙලා අපේ ආහාර වේල ගන්න වැඩි වෙලා තියෙනවා. ඒතකොට අපි මේකත් එක්ක අධි පරිභෝජනයට යොමු වීම. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපි අධි පරිභෝජනයට යොමු වෙලා තියෙනවා. ඊළඟට මේකත් එක්ක අපි ගත්තොත් එහෙම අපිට නුසුදුසු භාණ්ඩ දැන් සමහරක් භාණ්ඩ තියෙනවා ඒවා අපිට හොඳ නැහැ. අපේ රටට නැත්තම් අපේ සෞඛ්‍යයට නැත්තම් අපේ මේ දේශගුණ තත්ත්වයට සුදුසු දේවල් නෙමෙයි. උදාහරණයක් විදිහට අපි ගත්තොත් සමහරක් ක්ෂණික බීම වර්ග. ඊට පස්සේ අපි ගත්තොත් මේකත් එක්ක මත්පැන්, දුම් වැටි ඔය වගේ දේවල් අපේ රට ඇතුළට එනවා. ඒවත් එක්ක අපි ගත්තොත් එහෙම සෞඛ්‍යට අහිතකර භාණ්ඩ පරිභෝජනයට යොමු වීම පාරිභෝගිකයෝ පැත්තෙන් අවාසිය. තව මොනවද පුතේ? පාරිභෝගිකයෙ විදිහට අපිට තියෙන අවාසි කියන බාන ඖෂධි. සර්වේ සංස්කෘතිය පොඩ්ඩක් වෙනස් වෙන බලන්නේ දැන් එඳුම් අනන් මන අපනායනේ සමාජය කියන එක යටතේ අපේ ගම සමස්ත සමාජයක බලපාන එකක් නේ ඒක. අපි ඒක මේ මෙතන දෙලිය සමාජයේ තියෙන හය හත් දෙයක් විදිහට ගන්න පුළුවන්. ඊට අමතරව දැන් පුද්ගලයෙක් විදිහට ගත්තත් එකක් තමයි අපි ඕනෑමට වඩා වැඩිපුර කන්න පුරුදු වෙලා තියෙනවා. පිට රටින් එනවා අපි කන. සමහරක් ඒවා අපිට හොඳ දනකට කියලා හිතන්නෙත් නෑ අපි කනවා පරිභෝජනයකට. හැමෝම දැන් අපි ගත්තොත් එහෙම සමහරක් ඒවා තියෙනවා දැන් මේ සෞඛ්‍යට අහිත කරයි වගේම අධිපරිභෝජනයට යොමු වීම වගේම අපි අනවශ්‍ය භාණ්ඩ අපේ අවශ්‍යතා බවට පත් කරගෙන තියෙනවා. සමහරක් දේවල් ඇත්තටම අපිට අත්‍යවශ්‍ය නැහැ. එහෙනම් අනවශ්‍ය භාණ්ඩ පරිභෝජනයට යොමු වීම අපිට ඕනේ නැහැ. ඒ වුණත් අපි ඒවා පරිභෝජනය කරනවා. හරි පුතේ ව්‍යාපාරික විදිහට මොනවද මේකේ තියෙන යහපත් දේවල්? ව්‍යාපාරික විදිහට ගෝලීකරණයත් එක්ක සම්බන්ධ වෙච්ච යහපත් දේවල් මොනවද?
පළවෙනි එක තමයි යාල නිෂ්පාදනය කරන භාණ්ඩ වලින් අතිරික්තය මොකද කරන්න පුළුවන්? අපනයනය කරන්න පුළුවන්. නැත්නම් විදේශ වෙළඳපොළ සඳහා නිෂ්පාදනය සිදු කළ හැකි වේ. විදේශ වෙළඳපොළ අරමුණු කරගනිමින් නිෂ්පාදන සිදු කිරීම. තව මොනවද තියෙන්නේ? දැන් ව්‍යාපාරිකයෙක් නම් එයාට ගෝලීය කර්ණයත් එක්ක ලංකාව ඇතුළේ නෙමෙයි වෙනත් රටවල් වලටත් බාණ්ඩ අරවි කරන්න පුළුවන්. ඒතකොට එයා නිෂ්පාදන කටයුතු කරනවා විදේශ වෙළඳපොළ තරමුණු කරගන්න. එකක් තමයි ඊළඟ එක. වෙළඳපොළ පුළුල් කරගත හැකි වීම. උදාහරණයක් ගම්මුර වගේ ගත්තොත් දැන් එයාලා ලංකාව නෙමෙයි ඉන්දියාවත් එයාලගේ වෙළඳපොළ බවට පත් කරගෙන තියෙනවා. ඒක එයාගේ වෙළඳපොළ තවත් පුළුල් කරගෙන තියෙනවා. තාමනත් තියෙනවා. විදේශීය තාක්ෂණය අපිට භාවිත කරන්න පුළුවන් වෙලා තියෙනවා. විදේශීය තාක්ෂණය භාවිත කළ හැකි වී. හරි මොනවද තේ අයහපත් දේවල්? ඖෂධි යම මොනවද තේ අයහපත් දේවල්? දැඩි තරඟකාරීත්වයකට මුහුණ දෙන්න සිදුවෙනවා. තරඟකාරීත්වය වැඩිවීම. තරඟකාරීත්වය වැඩිවීම. එතකොට ඒකෙන් දේශීය ව්‍යාපාර කඩාවැටෙන්න පුළුවන්. උදාහරණයක් ඉදලා ගත්තොත් දංකොටුව පෝසිලෙන් වගේ ලංකාවේ හොඳ නිෂ්පාදනයක් වුණත් එයාට අධික තරඟකාරීත්වය විතර මොකද වෙලා තියෙන්නේ? වෙළඳපොළ කඩා වැටලා තියෙනවා. නැත්නම් එයාට වඩා අඩු මිලට නිෂ්පාදනය වෙළඳපොළ ඉන්න නිසා එයාට එයාගේ වෙළඳපොළ නැති වෙලා තියෙනවා. සිගතොත් වෙළඳපොළ විෂමාචාර වැඩි වීම. මේකත් මේ ආයතන වලට අවාසිය. හරි පුතේ යහපත් සමාජයේ යහපත් දේවල් මොනවාද? සමස්ත සමාජයේ සමස්ත රටේ විදිහට ගත්තාම සමාජයේ නේද තියෙන්නේ? ඔව් සමාජයේ. අපි ගත්තොත් එහෙම දල දේශීය නිෂ්පාදනය වර්ධනය වෙනවා. ඇයි අපි විදේශ රටවල තරමුණු කරගෙන මේ නිෂ්පාදනය කරන නිසා දේශීය නිෂ්පාදනය වර්ධනය වෙනවා. ඊට පස්සේ විදේශ විනිමය රට තුලට ගලා යයි. නවීන තාක්ෂණය ලබා ගත හැකි වීම. මෙතනත් අපි ලියුවා. මෙතනත් ලියමු අපි. තාක්ෂණය දියුණු වීම. මොනවද පුතේ අයහපත් දේවල් සමාජය තුළ? දේශීය සංස්කෘතියේ අයහපත් වෙනස්කම් ඇති වීම. සංස්කෘතියට අයහපත් ලෙස බලපෑම් ඇතිවීම. තමයි පුතේ
දේශීය පුහුණු ශ්‍රමය විදේශීය රටවලට ඇදී යාම. පුහුණු ශ්‍රමය විදේශ රටවලට ඇදී යාම. තමලන්තුතේ. පුද්ගලයන්ගේ ජීවන රටාවන් වෙනස් වීම. ජීවන රටාවන් වෙනස් වීම හා වෙනත් රටවල් අනුකරණයට යොමු වීම. මෙන්න මේ වගේ වාසි සහ වාසි එකක් අපිට හම්බ වෙනවා. පුතේ මම මේ ටික දාන්නම්. හරි අපි ලියමු. මාතෘකාව ලියන්න. ගෝලීයකරණයත් සමග ගෝලීයකරණයත් සමග පාරිභෝගිකයන්ට තමාව ව්‍යාපාරිකයන්ට හා සමාජයට සිදුවී ඇති බලපෑම. පුතේ මං ෆොටෝ එකක් දැම්ම ගෲප් එකට. ඒකත් බලාගෙන අපි මේක පැහැදිලිව වෙන වෙනම.
තියා පැහැදිලි දැන් තියෙනවා නම් අහන්න.
ඉවරයි නම් කියන්න. ඉවරයිද පුතේ?